බොහෝ දිනාගේ අවධානය ඉරානය දෙස යොමු වී ඇති මොහොතක රුසියාව සහ යුක්‍රේනය අතර පවතින යුද ගැටුම් ක්‍රමක්‍රමයෙන් ඉහළ යමින් තිබෙනවා. යුක්‍රේන දේශ සීමාවට මායිම්ව තිබෙන පෝලන්තය තුළ කඩාකප්පල්කාරී ක්‍රියාවන් සිදු කිරීමට ඔත්තු බෙලීමට සහ එම සැලසුම් ක්‍රියාවට නැංවීමට පැමිණි බව කියන රුසියානු උත්තුකරුවන් නව දිනෙකු එරට ආරක්ෂක අංශ විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. එලෙස අත්අඩංගුවට ගත් පිරිස බෙලරුස්, යුක්‍රේන සහ පෝලන්ත ජාතිකයින් වන බවයි පෝලන්ත අග්‍රාමාත්‍ය ඩොනල්ඩ් ටස්ක් පැවසුවේ. මේ අතර රුසියාව විසින් සිය පාලන ප්‍රදේශ 7ක් ඉලක්ක කරමින් එල්ල කරන ලද ඩ්‍රෝන යානා 29න් 28ක් ප්‍රහාර එල්ල කර විනාශ කළ බවට යුක්‍රේන ආරක්ෂක අංශ සඳහන් කර සිටියා. ඉන්පසුව රුසියාව විසින් කාකිව් වෙත එල්ල කරන ලද මිසයිල් ප්‍රහාරයකින් පුද්ගලින් 7 දෙනෙකු තුවාල ලබා තිබෙනවා. එම ප්‍රහාරයෙන් නිවාස, වාහන ඇතුළු දේපළ රැසක්ද විනාශ වී ඇති බවයි යුක්‍රේන බලධාරීන් පවසන්නේ. මේ අතර යුක්‍රේනයේ සුමි ඉදිරි ආරක්ෂක පෙරමුණ ආසන්නයේ රුසියානු ආරක්ෂක අංශ පූර්ව යුද සූදානමක් දියත් කර සිටින බවට යුක්‍රේන හමුදාවන් පවසනවා. රුසියානු හමුදාවන්ගේ සහයට වෙච්නියානු හමුදාවන්ද එම ප්‍රදේශයට පැමිණ සිටි බවයි වාර්තා වන්නේ. මේ අතර මීට සතියකට පමණ කාලයක් පුරා යුක්‍රේනයේ කාකිව් කලාපයේ ඉලක්ක කරගෙන රුසියානු හමුදාව දියත් කළ මෙහෙයුම්වල වේගය මේ වන විට අඩාල වී තිබෙන බව යුක්‍රේන ආරක්ෂක අංශ පවසනවා. ඇතැම් අවස්ථාවලදී දෙපාර්ශ්ව අතර සුළු ගැටුම් ඇතිවද රුසියානු හමුදාවන් ඉදිරියට ඇදී ඒමක් දක්නට නොමැති බවයි යුක්‍රේන ආරක්ෂක අංශ සිය දෛනික යුද ගැටුම් පිළිබඳ වාර්තාව ඉදිරිපත් කරමින් සඳහන් කළේ.